ආයුබෝ වන්න අපි යාළුවෝ හැමෝම පිළිගන්නවා. අද අපි කතා කරන්න ආවේ එදිනදා අපට හම්බෙන රන් කාණ්ඩයන් කොහොමද හරියට හඳුනගන්නේ සහ ඒ රන් කාණ්ඩ අනුව මිල ගණන් වෙනස් වෙන ආකාරය ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ වගේ රන් ආභරණයක් ගත්තාම ඒක පිටිපස්සේ ඔයාලා මෙන්න මේ වගේ කෝඩ් හැමතැනම ගහලා තියෙනවා ඔයාලා දැකලා ඇති. හරි, ඉතින් මේ විදිහට ඉලක්කම් වලින් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ 24 22 කොහොමද හඳුනගන්නේ කියන එක ගැන තමයි කතා කරන්න ආවේ. මේ තියෙන 10 850 කෝඩ් එක, මේ තියෙන 21 21 එක. ඉතින් මේ විදිහට ගත්තාම, මේක චාර්ට් එකකට ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම කැරට් 24 999 කෝඩ් එක තියෙනවා. ඒක ප්‍රසන්ටේජ් එක 100%යි. ඊට පස්සේ 22 තියෙනවා 916 96 6යි. මේ තියෙන කැරට් 24 ඒ වගේ බිස්කට් එක ගහලා තියෙන විදිය. ඉතින් මේව තමයි කෝඩ් එකක්. අදුරගන්න ඉස්සේ කැරට් 22 තියෙනවා බලමු 916 96 6ක් කරොත්තරම් කියන එක. ඒකෙත් කෝඩ් එක අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන කැරට් 21 875 තමයි ඒක ගොඩක් විතර කෝඩ් එක. ගහලා තියෙන නැත්තම් කැරට් 21 කියලා ගහලා තියෙනවා 87.5ක් කරොත්තරම් කියලා. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන 916ක් 916 කියන දැන් ඕරම් තියෙනවා. මේ කැරට් 22 කියන එක 22 කියන එක තමයි 916ෙන් දැන් අපි අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු. ඔව්, අනිත් කැරට් වගේනුත් තියෙනවා. ඒවකින් අපිට මුණ ගැහෙන්නේ නැහැ. මේ වැදගත් වෙන ටික තමයි පොඩ්ඩක් පොරට ගාවේ. මේක 21 කියලා ගහලා තියෙනවා. 21 කොම් කෝඩ් එක 85 875. ඉතින් බලමු. ඔව්, මේ තියෙන්නේ 750. ඉතින් කැරට් 18 ෆෝගන් 750 කියලා තිබුත් ඒ කැරට් 18 වගේ තමයි. මේ විදිහට කැරට් 24 බිස්කට් එක කරගෙන තනුකු කරලා තමයි අනිත් ආගියන් හදාගන්න තුර කලවම් කරන්න මේකට සිල්ව කොප කෝඩියම් ගිතියම් කියන ටික කලවම් කරලා තමයි ඉතුරු උටට 91.6ක් හරි 87.5ක් හරි 750ක් හරි කොහොම හරි ඉතුරු ටිකට මේ සංයෝග ටික කලවම් කරලා තමයි කැරට් 24 සංයෝගය කලවම් කරලා තමයි ඉතුරු රන් කාණ්ඩ හදාගන්න. ඉතින් ඔන්න මේ කෝඩ් අනුව තමයි මේ රත්තරන් වල අගයන් අඩු වැඩි වෙන්නේ. කරොත් 22ද ගාන වැඩි, 24ද ගාන වැඩි, 21ද හොඳ මොකද්ද කියන එක දැන් අපේ යාළුවන්ට මොකක් හරි ඇයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් මේ රත්තරන් කාණ්ඩ ගැන පොඩ්ඩක් ඕලට කියලා දෙන්නා. මේ ගැන ඕලට මොනවද ප්‍රශ්න මොනවද කියනවා ඕන කෙනෙක්ට කොමෙන්ට් එකක් දාලා ඉස්සෙල්ලා මහත් කරගෙන ඉන්න හම් කරයි. ඕවරි තුරුටිකට මේ සංයෝගිතින් කලවම් කරලා තමයි කරොත් 24 සංයෝගිතින් කලවම් කරලා තමයි ඉතුරු රන් කාණ්ඩ හදාගන්න. ඉතින් ඔන්න මේ කෝඩ් අනුව තමයි මේ රත්තරන් වල අගයන් අඩු වැඩි වෙන්නේ. කරොත් 22ද ගාන වැඩි, 24ද ගාන වැඩි, 21ද හොඳ මොකද්ද කියන එක දැන් අපේ යාළුවන්ට මොකක් හරි ඇයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ රත්තරන් කාණ්ඩ ගැන පොඩ්ඩක් ඕලට කියලා දෙන්නා. මේ ගැන ඕලට මොනවද ප්‍රශ්න මොනවද කියනවා ඕන කෙනෙක්ට කොමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි, අපි යන ඊළඟ හම්බෙමු. බොහොම ස්තුතියි.